ස්වාමින් වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයේ සිටවිල්ල නම් පිලිප්පි 3 තුන්වෙනි පදය මේ විදිහට සඳහන් වෙනවා මක්නිසාද චර්මච්ඡේදිතිය නම් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නමස්කාර කරන්නා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල පාරට්ටු කරන්නා වූ මාංශිතුල විශ්වාසයක් නැත්තා වූ අපිය ඇතුලාන්ත මිනිසයාගේ චර්මච්ඡේදිනේ ලැබුවා වූ ඇත්තටම ඇතුලාන්තයෙන් වෙනස් වූ මිනිසයා ගේ බලාපොරොත්තු මොන වගේද ඔහුගේ නමස්කාරය මොන වගේද ඔහුගේ විශ්වාසය මොන වගේද ඇතුලාන්තයෙන් චර්මච්ඡේදිනේ වෙච්ච මිනිසයා ඇතුලාන්තයෙන් සැබෑ පරිවර්තනයක් නියම වෙනසක් වෙච්ච මිනිසයා ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නමස්කාර කරන්න කෙනා මොකද ඔහුගේ ඇතුලාන්තයෙන් නමස්කාරය ඉන්නේ සැබෑ කමින් ඉන්නේ වෙන වහන්සේට සැබෑ කමින් ආත්මයෙන් ඇතුලාන්තයෙන් නමස්කාරය ඉන්න ඕනේ ඒක ආගමික සම්ප්‍රදායක් නෙවෙයි ඒක අභ්‍යන්තරේ ඇතුලාන්තයෙන් ඉත සැබෑ ඇතුලාන්තයේ වෙනසක් ඇති පරිවර්තනයක් ඇති මිනිසයාගේ නමස්කාරය ආත්මයන් කරන කොටගෙන ඒ වගේම ඔහුගේ පාරට්ටුව ක්‍රිස්තුස් වහන්සේ ගැන ඒ වගේම ඔහුට මාංශය තුල විශ්වාසයක් නැහැ සම්පූර්ණ විශ්වාසය දෙවියන් වහන්සේ කෙරේ ඇත්තටම අපි කල්පනා කරන්න ඕනේ ඇතුලාන්තයෙන් පරිවර්තනය වෙලා ඉන්න අයද සැබෑ වෙනසක් සැබෑ අඩුපාඩු හරිගස්සගත්ත සැබෑ චර්මච්ඡේදනයක් ඇතුළේ වෙච්චවයිද අන්න එයාගේ නමස්කාරය වෙනස් එයාගේ නමස්කාරය පරිවර්තනයක් තියෙනවා එයාගේ නමස්කාරය අලුත් භාවයක් තියෙනවා ඒගොල්ලෝ නිකන් නෙවෙයි නමස්කාර කරන්නේ සැබෑ කමින් ආත්මෙන් මුළු සත්‍ය කරා ශුද්ධාත්මයන් වහන්සේට පියාණන් වහන්සේ විතර ගෙන යන ඉඩදීමෙන් ආරට්ටුව යේසුස් වහන්සේ ගැන මාංශය තුල කිසි විශ්වාසයක් නැහැ. මොකද මේ මාංශය කිසි යහපතක් නැහැ කියලා කියනනේ රෝම පොතේ. මේක ඇතුලේ කිසි යහපතක් නැහැ ගන්න. දෙවියන් වහන්සේ මේ ජීවිතේ වෙනස් කරපු ටික විතරයි ඉතුරුලා තියෙනවනේ. ඉතින් අපි අදත් සැබෑ වෙනසකට භාජනය වෙලා ආත්මයන් කරුණ කොටගෙන නමස්කාර කරමින් ක්‍රිස්තුස් වහන්සේව පාරට්ටු කරගනිමින් මාංශය තුල කිසි විශ්වාසයක් නැතුව ස්වාමින් වහන්සේත් එක්ක හොඳ ගමනක් යමු. එසේ යන්න ස්වාමින් වහන්සේගේ කරුණාව අදත් අපි හැමෝටම ලැබේවා. ආමේන්.